ඉස්සෙල්ලා අර කිව්වනේ ඔය දැකුම් කලු කියලා නමක් හදලා තිබ්බා කියලා ඈ දැකුම් කලු කියන නමත් එකද දැන් පොඩ්ඩක් තියෙනවා රංගන ශිල්පිනියන් අතරේ පොඩි දෙයක් තියෙනවා රංගන ශිල්පියෝ දැන් ඒ දේර යොමු වෙනවා තමයි මේ හැම සුදු කරගන්න ගොඩක් මේ ප්‍රොඩක්ට් පාවිච්චි කරනවා මේ අපේ ලංකාවේ මේ කට්ටිය මේ සුදු වෙන්න ගොඩක් මහන්සි වෙනවා ඒකට දැන් ප්‍රොඩක්ට්ස් ඇවිල්ලා තියෙනවා ඒ ඔය ලොකු කතාවක් යනවා මේ ග්ලූටතාවන් පාවිච්චි කරන දැන් උමාලිගේ හැම සුදු නැහැ උමාලට මේ තලලු මේ අපේ සාමාන්‍ය ශ්‍රී ලංකන් පැහැය තියෙන්නේ කියලා නිර්මාණ අවස්ථාව ලැබිලා නැති මේ අවස්ථා තියෙනවද? ඒ කියන්නේ ඔයාගේ හැම මේ පාට අඩුයි ඔයා මේ රෝල් එකට ගැලපෙන්නේ නැහැ කියලා. එහෙම ඒ විදිහේ නියම් ජජ්මන්ට් එකක් වට හම්බෙලා තියෙනවද මේ ගත කරපු අවුරුදු ගන්න තුරු? මෙහෙමයි. ඒ විදිහේ ජජ්මන්ට් එකක් හම්බ වෙනවද නැද්ද කියන එක ඇත්තටම මට දැනගන්න විදිහක් නැහැ. එහෙම නිසා මට සමහරක් විට ලැබෙන තිබ්බ ඒවා ඔය ස්ක්‍රීන් ටෙස්ට් වලට එහෙම යනවා නැහැ. එහෙම ගියාම ලැබෙන තිබිච්ච ඒවා නොලැබෙලා යන්න ගිය අවස්ථාවත් අවස්ථාත් ඇති මම දන්නේ නැහැ මොකද අපිට ඒක එකෙල්ලේ කියන්නේ හැබැයි මෙහෙම දේවල් නම් වෙලා තියෙනවා මට සමහරක් වෙලාවට සෙට් එකට ගියාම දැන් අපිව තෝරගන්නේ ලංකාවේ නැහැනේ මේ කාස්ටිං ඩිරෙක්ටර් කියලා කෙනෙක් නැහැනේ කෙලිම ඒජන්සියක් හරහා වගේ එහෙම අර ඔව් එහෙමත් නැහැ මැනේජර් කෙනෙක් නැහැ ඉතින් මෙහි කෙරෙන්නේ හුඟක් වෙලාවට ෆේස් ටු ෆේස් ඔහෝ ඩිරෙක්ට්ලි තමයිනේ ගණදෙන් තමම මෙන් ඔව් එහෙම කරන්න වෙන්නේ. එතකොට අපිව තෝරගන්නේ හුඟක් වෙලාවට ඒ ඩිරෙක්ටර් හරි එහෙම නැත්නම් ඒ ප්‍රොඩියුසර්. ඉතින් එහෙම වුණාම ඒගොල්ලන්ගේ කැමැත්තට ගියාට ඒ වුණාට ඊට පස්සේ එතන ගිහිල්ලා හුඟක් වෙලාවට සමහරක් වෙලාවට මාව මගේ ඉන්න ටෝන් එකට වඩා මගේ ටෝන් එක මේ වැඩි කරනවා සුදු කරනවා මාව හෝගාලා. එතකොට මට නිකන් මට එක දැනලා තියෙන ඇයි ඇයි මගේ ඉන්න කාලයකින් මාව ගන්න බැරි කියන එක ගැන මට ගැටලු ඇතුළත් තියෙනවා. එතකොට මට මතකයි එක ටෙලිග්‍රාම් එකට ගියා මෙතන මේ ලයිටිං කරන කෙනෙක් එහෙම හිටියා මට නිතරම කියපු කෙනෙක් මාත් එක්ක හිටපු තව අනිත් ඇක්ට්‍රස් මට වඩා හොඟක් සුදුයි. එතකොට මට ලයිටිං කරන එක අරගොල්ලන්ට හැමතිස්සෙම හරි ප්‍රශ්නයක්. එතකොට එතනදි මට එක එකව කියලා තියෙනවා මේ අපෝ මෙයා කළු වින අරෝ මෙව ඉතින් මට කියලා තියෙනද ඔව් මට ඇහිලා තියෙනවා. හැබැයි ගොඩක් මම පොඩි කාලේ එතකොට මට එච්චර තේරෙන්නේ නැහැ ඒක කොහොමද මේ ඇයි මෙහෙම කියන්නේ මොකද්ද කියන එක ගැන මේ හැබැයි එහෙම කියලා මට කවදාවත් සුදු වෙන්න උවමනාවක් තිබිලා නැහැ. හැම අර අවුවට පිච්චුනහම ඒක කොහොම හරි යථා තත්ත්වයට ගන්න නම් මේ උවමනාවක් තියෙනවා. ඒ අරෙන්න සුදු වෙන්න ඕනේ කියලා මං කවදාවත් හිතන්න ගිහිල්ලා නැහැ. මං හිතනවා ස්වභාව ධර්මයෙන් අපි හැමෝටම ලැබිලා තියෙන අපි ඒ එක් එක්කෙනාට සුදුසු වර්ණය එක්කෙනාට ගැලපෙන වර්ණය එක්කෙනාගේ මූනේ තියෙන හැඩහුරුකම් වලට එහෙම ගැලපෙන වර්ණයක්. ඉතින් ඒක එතන තියෙන මං හිතන්නේ මේ මෙතන ප්‍රශ්නයක් තියෙන්නේ මානසිකව තමන්ට තමන් කියන කෙනාව පිළිගන්න බැරිකමක් තියෙනවා මං හිතන්නේ. කියන්නේ තමන් නොවන කෙනෙක් වෙන්න යන කෙනෙක් තමන්ගේ වර්ණය මේ මට ලැබිලා තියෙන දේ මේක මම පිළිගන්න ඕනේ. මම ඒ ගැන සතුටු වෙන්න ඕනේ. මම ලද දෙයක් සතුටු වෙන්න පුරුදු වෙන්න ඕනේ. හිත පුරුදු කරන්න ඕනේ. මං ඉන්නේ එහෙම තැනක. එහෙම බැරි වුණාම මං හිතන්නේ අපි යන ඕල්ටර්නේටිව්ස් වලට අපි හොයාගෙන යනවා තමන් ඕන කෙනෙක්. ඒ කියන්නේ අපි බාහිරින් පිළිගැනීමක් බලාපොරොත්තු වෙනවා. නේද? එහෙම වෙන්න ගියාම තමයි තමන් ඉන්න ස්වභාවයට වඩා වෙනස්කම් කරන්න යන්නේ. එහෙම මං කියන්නේ මම ෆැෂන් කරනවට එහෙම විලාසිතාවන්ට මේ මොනවත් කියනවා නෙවෙයි. නමුත් මට එහෙම උවමනාවක් ඇති වෙලා නැහැ. එහෙම බැලුවොත් අනිත් පැත්තෙන් මගේ හැම මේ පාට නිසාම මට ලැබෙන කැරක්ටර්ස් උත් තියෙනවා. දැන් ඉස්සෙල්ලා මං කිව්වා අර ෆිල්ම් එකේ මද තෙරස් ඔෆ් කල්කටා කියන එකේ හිටපු මේකප් ආටිස්ට්ලා ජර්මන් වලින් ආපු කට්ටියක් ඒ ක්‍රූ එකේ ඒගොල්ලෝ මගේ හැමට හුඟක් කැමති වුණා. ඒගොල්ලන් එක මේකප් බින්දුවක්වත් පාවිච්චි කළේ නැහැ මගේ මූණේ. ඒ වගේම ග්‍රාසිස් ඔල්වේස් ග්‍රීන කියනවා වගේ සුද්ද කළු වෙන්න ට්‍රයි කරනවා. කළු හැම දිනම සුදු වෙන්න ට්‍රයි කරනවා. It doesn't have to be like that. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් තමන්ට තියෙන දේන් මේ ඒ හරහා ඉදිරිපත් කිරීමක් කරන්න තමයි ඕනේ. ඉතින් ඕක ඉතින් සාපේක්ෂයි. ඉතින් කැරක්ටර් එකට අනුව වෙන්නත් පුළුවන්. ඊට අමතරව ඉතින් ඒ නිර්මාණ කරවා අනුවත් නේ බියුටි ලයිස් ඉන් ది ఐస్ ఆఫ్ ది బిహోల్డర్ කියන අනිතින් එතකොට ඒ අනුව ඒක ගැන හැබැයි මම කවදාවත් අද වෙන්න ගිහිල්ලා නැහැ.
දැන් මද තෙරේස ඔෆ් කල්කටායකින් පොඩ්ඩක් ඉන්ටර්නැෂනල් ඩ්‍රාමා එක ඉන්ටර්නැෂනල් මූවී එකකට දායකත්වය දීලා තියෙනවානේ. පස්සේ උමාලි ජපනීස් මූවී එකත් රංගනෙන් දායකත්වය දුන්නා. එතකොට දැන් ඒ ඉන්ටර්නැෂනල් කොලැබරේෂන්ස් වලට දැන් යන්නේ නැද්ද නැත්නම් ඒ කාලේ ඉවරද කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවද? මෙතනින් එහාට කොහොමද සිද්ධ වෙන්නේ? මෙහෙමයි ලංකාවේ ඉන්න කෙනෙක් මම හිතන්නේ අවස්ථාව ලැබෙනවා නැත්තේ නෑ. හැබැයි සීමිතයි. ජපනීස් ෆිල්ම් එකේ මට ඉන්න හැමදිනේ ජපාන් වල හිටපු හින්දා එකටත් ඔඩිෂන්ස් කීපට ගිහිල්ලා තමයි අවස්ථාව ලැබුණේ. ෆිල්ම්ස් කීපක ඉඳලා තියෙනවා මම. හැබැයි ගොඩක් කතා බහට ලක්ුණේ මේ අර මේන් රෝල් එක කරපු ෆයිනල් ජජ්මන්ට් කියන චිත්‍රපටයට. ඒක ලංකාවේ පෙන්වන්න හිටියේ හැබැයි පෙන්වුවේ නැහැ. ලංකාවේ ඒගොල්ලන් රිලීස් කරා I think ඒගොල්ලෝ ප්‍රීමියර් එකක් තියලා එහෙම කළා. හැබැයි මට ආරංචි වෙච්ච විදිහට ඒ දවස්වල හෝගාලා හොල්ස් වල වෙන වෙන ෆිල්ම්ස් වුණා. I think ඒක කරපු කට්ටියට එහෙම අර එච්චර කල් බලන් ඉන්න බැරි තත්ත්වයක් තිබුණා මං හිතන්නේ. කෙනෙක් පෝලිමේ ඉඳලා පෙන්වන්න වගේ හැම බැරි තත්ත්වයක්. ඉතින් ඒගොල්ලෝ අර හැබැයි හුඟක් රටවල් වල ඒගොල්ලෝ පෙන්වලා තිබ්බා. ලංකාව විතරක් නෙවෙයි ඉන්දියාවේ පවා. එතකොට ජපානයේ ඇතුළත හෝල්ස් 108 අතර එකවර ප්‍රදර්ශනය කරන්න ආරම්භ කරපු ලොකු ප්‍රොජෙක්ට් එකක්. මෙහි එච්චර කතාබහට ලක්කු නෑ මං හිතන්නේ. හැබැයි ආවත් ඒකේ පොඩි කන්තියේ ආන්දෝලනාත්මක ගතියක්. මොකද ඒකේ ඒ ෆිල්ම් එකේ කතාවේ යටින් පොඩි දේශපාලනික ඒ වගේම මේ දාර්ශනික අදහස් ගැන පොඩි පරස්පර විරෝධී කතා ඉස්මතු වෙන්න ඉඩ තිබුණා. මම නම් ඒකෙන් ගත්තේ අවසාන හරේ ඒගොල්ලන් අවසානයේ දෙන්න හදන පණිවිඩේ වෛරෙන් වෛරෙන් නොසන්සිඳේ කියන එක. ඒ කියන්නේ ඒකම තමයි ජපානයේ ගන්නකොට අපිට තියෙන්නේ මේ සම්බන්ධ කරන්න පුළුවන් වෛරෙන් වෛරෙන් නොසන්සිඳේ කියන වැකිය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක. මේ ඒක ජය ජයවර්ධන මහත්මයා සැන් ෆ්‍රාන්සිස්කෝ වල තිබ්බ මේ කොන්ෆරන්ස් එකේදී කියලා. ඉතින් එතෙන්දි මං හිතන්නේ ඒ ඒ සම්බන්ධතාවයේ ඒ ගොඩ ඒ ඒ ජපානයේ වෙනුවෙන් ලංකාව පෙනී හිටපු නිසා තාමත් ජපානය සහ ශ්‍රී ලංකාව අතර පුදුමාකාර බැඳීමක් ඒ සංස්කෘතික පාලමක් හැදිලා තියෙනවා. ඒකට ආගම පසුබිමුණා. විශේෂයෙන්ම ජයවර්ධන මහත්මයා කියපු ඒ එදා කරපු නහි වේරණ වේරාණි ඒ කියපු ඒ කතාවත් එක්ක ඒක මේ සම්බන්ධ වුණා. ඒ නිසා අපි හොඳ බ්‍රිජ් එකක් හදාගන්න පුළුවන් වුණා ජපානයේ. ඔව් අනිවාර්යෙන්. ඉතින් මේකුත් තියෙනවා. බලමු ඉතින් නේද chances කියන එක. ඉතින් අපි දන්නේ නැහැ opportunities ජීවිතේ මොන වෙලාවට මොන විදිහට එනවද කියලා. මම අර කලින් කිව්වා වගේ මට break එකක් ඕන වුණා. ඉතින් ඒක මම ගත්තා. දැන් ආපහු බලන්න ඕනේ කොහොමද කොයි ආකාරයටද යොමු වෙන්න පුළුවන් කියලා ඒ පැත්තට. ජපාන නිර්මාණ වලටත් ඉඳලා තියෙනවා, ලංකා නිර්මාණ වලටත් ඉඳලා තියෙනවා. අපේ ඒ ඉන්ඩස්ට්‍රීස් දෙකේ ගැප් එක මොන වගේද? අත්දැකීම් මොන වගේද? ජපානය සහ ලංකාව අතරේ ඉන්ඩස්ට්‍රීස් දෙකේ කියන්නේ සෝදානම නිර්මාණයක් කරද්දී ඒ තියෙන සරවුන්ඩින් එක, ඇට්මොස්ෆියර් එක, ඒ දෙක අතර වෙනස කොහොමද? ඔව් වෙනසක් තියෙනවා, සෑහෙන වෙනසක් තියෙනවා. මම කැමති නෑ සංසන්දනය කරන්න. ඒ කියන්නේ ඒක හොඳයි මේක නරකයි කියලා. ඔව් එහෙම කියන්න බෑ මට. අපි කිව්වා කියන්නේ ඒ අත්දැකීමට දැනුනේ කොහොමද කියලා උමාලේ. මට දැනෙන්නේ ඉතින් අර කිව්වත් වගේ සූදානම ගැන තමයි. සූදානම කියලා ගත්තාම ඉතින් ජපානයි මං හිතන්නේ ලෝකේ අනිත් හැම ජාතියකට වඩා සෑහෙන ඉදිරියෙන් ඉන්න ජාතියක්. මට හිතාගන්න බෑ ඇයි ඒගොල්ලන් එච්චර ඇයි මෙච්චර පෙර සූදානමක් වෙන්නේ කියලා හිතාගන්න බැරි තරම් සූදානම් වෙනවා ඒගොල්ලෝ වෙලාවට. ඒක ඒක වෙලාවකට හරිම හරිම හොඳයි. එතකොට අපි දන්නවා මොනවද අපි කරන්න ඕනේ කියන එක ගැන. අපිට ස්ථිරයි, අපිට උපරිමයක් දෙන්න පුළුවන්. එතකොට එහෙම පැති තියෙනවා. මෙහෙම කියමු දැන් එපිසෝඩ් අපි කියමු ටෙලිනාට්‍යයක් ගත්තොත්. මං එහෙ ටෙලි ඩ්‍රාමාස් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ටෙලිනාට්‍යයක් ගත්තොත් එහෙම ඒගොල්ලන් එක එපිසෝඩ් එකට එක ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. හරි එපිසෝඩ් වයිස් වෙන් කරලා තමයි ඒගොල්ලන් ස්ක්‍රිප්ට්ස් හදන්නේ. එතකොට එදා දවසේ ගියාම හෝ යන්න කලින් හෝ ඒ ස්ක්‍රිප්ට්ස් මෙන්න මේ දවස්වලට මෙන්න මේ එපිසෝඩ්ස් වල මෙන්න මේ සීන්ස් කරනවා කියලා ඒ ස්ක්‍රිප්ට්ස් වෙන වෙනම හම්බෙනවා. මුළු ස්ක්‍රිප්ට් එකම එකට නෙවෙයි හම්බෙන්නේ. ඊට පස්සේ ඒ හැම එකක්ම ටයිම් කරලා තියෙනවා. කියන්නේ ෂොට් බයි ෂොට් ඒගොල්ලන් ටයිම් කරනවා. මේ ෂොට් එකට අපිට එහෙම නැත්නම් මේ සීන් එකට අපිට මෙච්චර වගේ කාලයක් තමයි වැය කරන්න පුළුවන්. එතකොට මේ ෂොට් එක මෙන්න මේ කාලයක් ඇතුළත ගන්න ඕනේ එහෙම කියන දේවල් ඒ වගේ දේවල්. එතකොට ආටිස්ලාට ඒගොල්ලන් සලකන විදිහ කියන්නේ වෙනම. ඉතින් ඒගොල්ලන්ගේ නිදහසට බාධා කරන්න ඒගොල්ලන් මානසිකත්වය කියන එක තියෙන්න ඕනේනේ
හුඟක් නිදහස් මට්ටමක තියෙන්න ඕන නිර්මාණකාරය දෙන්න විශේෂයෙන්ම රංගනය කියන දේ ගත්තහම වේදිකාව වෙනයි වේදිකාවට සමහරක්නේ වේදිකාවේ රංගන ඉදිරිපත් කරනකොට අපිට පෙර සූදානම් වෙන්න කාලයක් තියෙන රිහර්සල්ස් කරනවා අපි ප්‍රැක්ටිසස් කරනවා ගොඩක් ඒ වුණාට ස්ක්‍රීන් ඇක්ටර්ස්ලට තියෙන කේස් එකක් තමයි මේ හුඟක් වෙලාවට එතනට ගිහාම තමයි ඒ ඒ ඉමෝෂන් එක ගන්න හරි ඒකට සූදානම් වෙන්න සිද්ධ වෙන්නේ සමහර කලාට මෙහෙම කරද්දී අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ ඒක එක එක ප්‍රොඩක්ෂන් එක අනුව ඩිරෙක්ට් අනුව වෙනස් වෙනවා හැබැයි ගොඩක් රිහර්ස් කරන්න වෙලාවක් නැහැ ඉතින් ඒ වගේ වෙලාවකදී අර මම මට විශේෂයෙන්ම අර මානසිකව නිදහසක් තියෙන්න ඕනේ එතන පැහැදිලිව තියෙන්න ඕනේ වෙන වෙන ඒවත් එක්ක මේ සම්බන්ධයෙන් බැරි වෙන ඒක රංගන ශිල්පියාගේත් වගකීමක් වෙනවා එයාත් දැනගන්න ඕනේ කොහොමද මේ අනිත් ඒවයින් ඔළුව ඈත් කරලා මේ ඩිසෝසියේට් වෙලා එක කරන්න කොහොමද කියන එක ඊට අමතරව ඒ ටීම් එකක් හැටියට ඉන්නකොටත් ඒ අය ඇත්තටම ඒගොල්ලන් වගකීමක් ගන්නවා රංගන ශිල්පියාව එයාට තියෙන අමතර මේ බරින් නිදහස් කරන්න ඒ කියන්නේ කොස්ටියුම් එක ගැන හිතන්නවත් එයාගේ මේකප් එක ගැන හිතන්නවත් එහෙම දෙයක් නැහැ ඒගොල්ලන් ඒ බර දෙන්නේ නැහැ රංගන ශිල්පියාට තනිකරම ඒගොල්ලන්ට ඉඩ හදලා දෙනවා ඒගොල්ලන්ගේ රංගන කාර්යයට පුළුවන් තරම් හිත යොමු කරලා ඒ වැඩේ ඒගොල්ලන්ට කරන්න තියෙන වැඩේ සාර්ථකව කරන්න ඒගොල්ලන් ලොකු සහයෝගයක් දෙනවා මේ ඉන්ටර්විව් එකේ තව කොටසක් තියෙනවා ඉතිරි කොටස මෙන්න මෙතනින් බලන්න පුළුවන් මං කලින් කරපු ඉන්ටර්විව්ස් මෙන්න මෙතන පහලින් බලන්න පුළුවන් මතක් කරලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහෙන් තියෙන රතු පාට බොත්තම ක්ලික් කරලා subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් මතක ඇතුව ක්ලික් කරන්න.